අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ප්‍රදේශ කිහිපයකට අයහපත් කාලගුණයෙන් බලපෑම් ධීවර හා නාවික කටයුතු වලින් ඉවත්වන්නේයි උපදෙස් රත්නපුරයට හා බලංගොඩට නායෑමේ අවදානම් නිවේදන කිලිනුච්චියේ අධ්‍යාපනයට ජපානයෙන් ඩොලර් මිලියන 86,000ක් මහව ඕමන්ත දුම්රිය මාර්ගය පූර්ණ ප්‍රතිසංස්කරණයට රටපුරා අයහපත් කාලගුණික තත්වයක් මේවන විට පවතින බැවින් නාවික හා දිවර කටයුතු වලින් වැළකී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දනුම් දෙනවා. දිවර කටයුතු සඳහා මුහුදු ගොස් සිටින දිවරින්ට කඩිනමින් ගොඩබිම වෙත පැමිණෙන ලෙස එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා ඉල්ලා සිටිනවා. මෙවැනි විට කළුගඟේ ඉහළ ජලධාරා මට්ටම තාමත්ම සීග්‍රෙන් එම ජල මට්ටම් වැඩි වෙමින් පවතිනවා. සුළු ගඟතුර මට්ටමකට මේ වෙලාව වෙනකොට ඇවිල්ලා තිබෙනවා. විශේෂ මිල්ලා සිටිනවා රත්නපුර ප්‍රාදේශීයකම් කොට්ටාසයේ, එකම ඇලපාත ප්‍රාදේශීයකම් කොට්ටාසයේ, කිරියෙල්ල ප්‍රාදේශීයකම් කොට්ටාසයේ, අයගම ප්‍රාදේශීයකම් කොට්ටාසයේ කියන එම ජනතාව ගංගා ආශ්‍රිත ප්‍රදේශ වලින් ගංගාතුර අවදානම් ඇති ප්‍රදේශ වලින් ඉවත්ව తాවකාලික ආරක්ෂිත ස්ථාන තුල රැඳී සිටින්න කියලා මිල්ලා සිටිනවා. එම ප්‍රදේශය ඉතාමත්ම අවදානම් තත්ත්වයට පත් වෙමින් පවතින බවින් විශේෂයෙන්ම නායම් නිවේදනයේ තවමත් වළංගුයි රත්නපුර සහ බලංගොඩ ප්‍රදේශවලට නායම් ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටින්න ආගන්තුක දියුල්පත් මතුවීම් ගස් ඇලවීම් පොළවේ ඇතිවන පැලුම් ඉරිතැලීම් බිත්තිවල ඇතිවන පැලුම් ඉරිතැලීම් වැනි කරුණු කාරණා සම්බන්ධව අවධානයෙන් සිටින්න ඒ නායම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වෙලා ආරක්ෂිත ස්ථාන කරා ළඟා වෙන්න කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විදිහට අපි සියලුම ජනතාවගෙන් එම ප්‍රදේශවල ඉල්ලා සිටිනවා දීවර ජනතාවගෙන් අපි නැවතවතාවක් ඉල්ලන මන්නාරම් සිට කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතු දක්වා එම මුහුදු කලාප ඉතාමත්ම අවදානම් තද දැඩි සුළං සහිත තත්ත්වයන් පවතිනවා පැය කිලෝමීටර් 70ක් 80ක් දක්වා වූ මුහුදු දීවර කටයුතු වලින් වළකීම ඉතාමත්ම වැදගත් වෙනවා නැවත දැනුම් දෙන තුරු මේ ගංවතුර අවදානම් දැනට කළුගඟේ තමයි විශේෂම පවතින්නේ අපි 117 දුරකථන අංකය විවෘත කළ තියෙනවා පැවිසි හතර පුරාම ත්‍රිවිධ හමුදාව පොලිසිය අතුරු සියලුම පාර්ශ්වකරුවන් දැනුවත් කළ තියෙනවා දිස්ත්‍රික් ලේකම්තුමිය සමග සම්බන්ධ වෙමින් එතුමියගේ උපදෙස් පරිදි බිම් මට්ටමේ දිස්ත්‍රික් මට්ටමේ ආපදා කළමන කටයුතු දිස්ත්‍රික් ආපදා කළමන කරන ඒකකේ ජාතික අපදා සාහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම සිදු කරන ලබනවා පවතින කාලගුණයක් සමග දිවයිනේ වනාන්තර ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවල ලැබුගිනි ඇතිවේ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා බදුල්ල මොන්රාගල අනුරාධපුරය නුවරඑළිය සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල මෙවැනි ලැබුගිනි ඇතිවීමේ අවධානමක් තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ලැබුගිනි ඇතිවීම බොහෝ විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන බවයි වන සංරක්ෂක ජෙනරාල් WAC වේරගොඩ මහතා කියා සිටියේ. ලැබුගිනි තත්වයන් ඇති වුවහොත් 19.91 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ලංකාවේ මේ තියෙන කැලෑගිනි ලැබුගිනි නෙමෙයි. ඇත්තටම මේ කැලෑගිනි ඇති වෙන්නේ මිනිස්සුන්ගේ කරන විවිධ ක්‍රියාකාරකම් හින්දා. මේ තුලින් අපි අවට තියෙන පරිසරයේ ගහකොළ පිච්චිලා යනවා, සත්තුන් මැරිලා යනවා, පාංශු ජීවීන් විනාශ වෙනවා, කොටින්ම කියතොත් ජෛව විවිධත්වය කියන එකට හානි සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ පස ගින්න නිසා නිරාවරණය වෙච්චාම වැහි කාලය ආපුවාම වැස්සට සම්පූර්ණයෙන්ම මේ මතුපිට පස සෝදා පාලුවට ලක් වෙනවා. එතකොට පස නිසරු වෙනවා. ඒ වගේම තමයි ඒ නිසා පල්ලෙහා ප්‍රදේශවල තියෙන වැව් රොන් මඩවලින් පිරීලා යනවා. ඒ වගේම ජල ගැලීම් ඇති වෙනවා. මේ වගේ නොයෙකුත් අහිතකර පළ විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ කැලෑගිනි හින්දා. මේ අතර විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනසතුන් අධික නියගෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. වනාත විල්ලුව ආශ්‍රිතව ඇති මයිල විල්ලුව, මයිලනාග විල්ලුව, පෙරිය විල්ලුව, පෙරිය උප්පු විල්ලුව, සින්න උප්පු විල්ලුව ආදී ජලාශ සිඳී යාමෙන් අලිකොටි වලසුන් උරගයන් ඇතුළු වනසතුන් පීඩාවට පත්ව තිබෙනවා. කෘතිම දියවලවල් ඉදිකර දෛනිකව බෞසල් මගින් ජලය සැපුවද ඒ ප්‍රමාණවත් නොවීම නිසා සතුන් වෙනත් ස්ථාන කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වන අලින් රංචු වශයෙන් ගම්බැදීමේ අවධානමක්ද මේ නිසා ඇති වී තිබෙනවා. ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා.
ක්‍රීඩා ශාස්ත්‍රයේ විශිෂ්ටයින් මෙහිදී ජනාධිපති සම්මානෙන් පිදුම් ලැබුවා. මෙරට ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉහළම ක්‍රීඩා සම්මාන උළෙලවන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල පැවැත්වුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. මෙරට ලියාපදිංචි ක්‍රීඩා සංගම් 65ක් අතුරින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩාවට සම්බන්ධ අනෙකුත් අංශවලට ජාතික වශයෙන් සම්මාන පිරිනැමෙන එකම උළෙලවන්නේද මෙයයි. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බරයිසලීමේ ලෝකඩ පදක්කම දිනාගත් ඉන්දික දිසානායක මෙහිදී දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තා. දක්ෂතම ක්‍රීඩිකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ලෝකඩ පදක්කම දිනාගත් අනුෂා කොටිතුවක් වුයි. එහිදී වසරේ විශිෂ්ටතම ගුවන්විදුලි ක්‍රීඩා වැඩසටහන ලෙස ITN FM හි කෙලිබිම වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා. වැඩසටහනේ අධ්‍යක්ෂවරුන් වන නුවන් උදාර කරුණාරත්න සහ චතුක දිවාෂණ එම සම්මානය ලබා ගත්තා. ජාතිය ක්‍රීඩා සංවර්ධනයේ උදෙසා කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පිරිනැමෙන ක්‍රීඩා ප්‍රභා, ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා දේශාන්තර හා ක්‍රීඩා රත්නයන සම්මාන ජනාධිපතිතුමා අතින් පිරිනැමීමද මෙහිදී සිදුවුණා. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. රටක් ලෙස ඉදිරියට යාමට නම් භාෂා කිහිපයක් දැන සිටීම වැදගත් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිත දිනන ද්විභාෂා දරුදැරියන් ඇගීමේ ජාතික වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයයි වැඩසටහන සංවිධානය කළේ. පසුගිය වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන භාෂා විෂයන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් මෙම දරුදැරියන් ඇගීමේ උත්සවය පැවැත්ුණේ අල්ලියගහ මන්දිරයේදී. අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ සමුරු කලාපය, දෙමළ ජනකතා ග්‍රන්ථය, දෙමළ රාමායනය සිංහල පරිවර්තනය ආදී ග්‍රන්ථ අමාත්‍ය මනෝ ගණේෂන් මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වුවා. දරුවන්ගේ භාෂා හැකියාවන් වර්ධනය කිරීමට කැපූ ගුරුරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සේවය ඇගීමද මෙහිදී සිදු කෙරුණා. අවාසනාවකට මනෝ ගණේෂ නැමැතුමා වාගේ මට භාෂා තුනක් කතා කරන්න බෑ. ඒක මගේ අඩුපාඩුවක්. අපි ඒ කාලේ දෙමළ ඉගෙන ගත්තේ නෑද? කොහොමවත් මම ඒ කාලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඒ නිසා මගේ මම දන්න බොහෝ දෙනෙක් සමග සිංහල නොදන්නවා නම් එයා එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න හම්. ඒ නිසා මට මිත්‍රයෝ හිටියා. ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් එහෙම මිත්‍ර ගණනාවක් හිටියා. ඒත් අපේ ගම්වල ජීවත් වෙන ජනතාවට බොහෝ දෙනෙක්ට දැනගෙන හිටියේ එක භාෂාවක් විතරයි. සිංහල නැත්තම් දෙමළ. ගමේ ඉංග්‍රීසි උගන්නන්න ඉගෙන ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් අපි ඔක්කොම එකම ආකාරයේ දරුවෝ. අපි අතර යුද්ධ ඇති වුණා, කෝලාහල ඇති වුණා. අවුරුදු 20ක් 30ක් අපි යුද්ධ කරා. අපි මරාගත්තා. දැන් ඒක අවසන් වෙලා තියෙනවා. මේ යුද්ධයට ඉස්සෙල්ලා හිටපු ලංකාවේ තමයි මං කාලේ ගත කරේ. එතනදී මේ ප්‍රශ්න තිබුණේ නැහැ. ත්‍රස්තවාදී තිබුණේ නැහැ. අපි කොහොම හරි එක එක්කෙනෙක් කතා කරගෙන එකට ජීවත් වුණා. ඒත් මේ අවුරුදු 30ේදී මේ පසුබිම වෙනස් වුණාට අපි බලන්නේ අලිත් අපි කොහොමද එකතු වෙලා එකට ඉන්නේ. මේ යුද්ධ කාලෙදී මම කියන්න කැමති සිංහලයා විතරක් නෙමෙයි ද්‍රවිඩ අයත් කිව්වා අපි ලාංකිකයෝ කියලා. මුස්ලිම් අයත් කිව්වා අපි ලාංකිකයෝ කියලා. ඔය අපි විදේශ රටවල් වලට ගිහින් ක්‍රිකට් ගහනකොට කවුද කිව්වේ අපි ලාංකිකයෝ නෙමෙයි කියලා? ඉංගලන්තේ ගියාම ගහනකොට බාගලට පැත්තේ අපේ අය ගහ ගන්න පුළුවන්. දෙපැත්තම අරගෙන ගියේ සිංහ කොටිය. ඒ අපේ කොටිය. එහෙම යනකොට කියන අපි ලාංකිකයෝ කියලා. අපි තේ බොනකොට කිව්වා අපි ලාංකිකයෝ කියලා. Where are you from? I am from Ceylon හරි කියලා. සිංහල අපිත් ඒක කිව්වා. ඔක්කොමලා කිව්වා. ඒ කියන්නේ අපේ හදවතේ අපි අපේ රටෙන් ඉවත්ුනේ නැහැ. දැන් කොහොමවත් අපි ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. එකට එතු වෙලා යන්න නම් ඇත්ත වශයෙන්ම අපි එක එක්කෙනාට කතා කරගන්න දැනගන්න ඕනේ. ඒත් දැන් අපි අලුතෙන් එකට එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. මිටට හොඳ අනාගතයක් මේ ඉන්න සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි ලබා දෙන්න ඕනේ. අපි ඒකට වැඩ කරන්න ඕනේ. ඒ සඳහා අපි එකට එකතු වෙලා ගමන යන්න. කතානායක කරු ජයසූරිය මහතා මෙන්ම මැති අමතුරුන් කීප දෙනෙකුම මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙතෙන්දි මට මතක් වෙනවා මැන්ඩලා නායකතුමා කියපු කතාවක්. එතුමා කිව්වා ඔබ යමෙකුට ඕකට තේරෙන භාෂාවෙන් කතා කළොත් ඒ ඔහුගේ බුද්ධියට දැනෙයි කියලා. ඔබ යමෙකුට ඔහුගේ මව භාෂාවෙන් කතා කළොත් ඒ ඔහුගේ හදවතට දැනෙයි කියලා. ඒක ඉතාමත්ම සත්‍යයි. ඉතින් මේ ආරම්භක ක්‍රියාදාමයේ මම විශ්වාස කරනවා අපි ඉදිරියට ගෙනියන්න. විශේෂයෙන් මම දන්නවා ගරු අග්‍රාමාත්‍යතුමා මේ මතේ දරිවි ඉන්නවා.
අපි රටක් වශයෙන් ඉස්සරහට යන්න ඕන නම් ඉංග්‍රීසි භාෂාව හෝ තවත් භාෂාවක් සිංහල ද්‍රවිඩ භාෂාවට අමතරව තවත් භාෂා ප්‍රගුණ කිරීම ඉතාමත්ම වටිනා යෝජනාවක් වශයෙන් මම විශ්වාස කරනවා. අපිට ඉස්සරහට යන්න ඕන නම් ජාතික සමගිය අවශ්‍යයි, ජාතික එකඟතාවය අවශ්‍යයි. ඒ සඳහා අද අපි මනෝ ගණේෂන් මහත්මයා දියත් කළ මේ සංකල්පයත් ඒ කටයුත්තේදී විශාල ශක්තියක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි කවුරුත් එක එක අවබෝධ කරගන්න විදිහට දෙමළ භාෂාව සිංහල ළමයි සිංහල භාෂාව දෙමළ ළමයි ඉගෙන පුළුවන් නම් මේ රටේ ජාති නතර අවබෝධය ඇති කරන්න පුළුවන් කියලා මම හිතනවා. දෙගොල්ලම එකතු වෙලා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා නම් සම්දාන භාෂා හැටියට අපි දිනු වෙන්න පුළුවන්. මේ ත්‍රි භාෂා ප්‍රතිපත්තිය සහ නීතිය අපේ රටේ ව්‍යවස්ථාවේ දැනටම තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාවේ තියෙන මේ නීතිය සහ ප්‍රතිපත්තිය පදනම් කරගෙන අපි අමාත්‍යාංශ කැඩියට පසුගිය අවුරුදු 3 අතර තුලම විශාල වැඩසටහන් කරලා රටවටේ ගිහිල්ලා අපි ළමා පරපුර අතර භාෂා අධ්‍යාපනය වැඩි දියුණු කරගෙන යනවා. කියන සතුරුයි ඊයේ වරදට වඩා මේ අවුරුද්දේ 50% දෙවන භාෂා ඉගෙන ගන්න ළමයින්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. උත්තරේ සිට දකුණට, දකුණේ සිට උතුරට යන සුබෝධි පණිවිඩය මේකෙන් තමයි මට හිතනවා. මේ රටේ සැබෑ සංගීතියාව, සහජීවනය, ජාති ඒකමතාවය ඇති කරන්න පුළුවන් කියලා හිතනවා. මේ රටේ දමිළ අපි, මුස්ලිම් අපි, සිංහල අපි, බෞද්ධ අපි, හින්දු අපි, ඉස්ලාම් අපි, කතෝලික අපි එක මමගේ දරුවෝ විදිහට ජීවත් වෙන්න ඕන කියලා කියාගෙන ඉන්න වැඩක් වෙන්නේ නැහැ. එක්කරන්ට ඕන ප්‍රායෝගිකව කරනවා ඒක. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාව ඉහළින්ම සමත්තු දෙමළ දරුවෙකුද උත්සව සභාව එමතුවා. දෙමළායට සිංහලත් සිංහලායට දෙමළත් කතා කළ හැකිවීම විශේෂ දක්ෂතාවයකි. මා සතු සිංහල භාෂා දැනුම නිසා සිංහල පොත්පත් කියවීමට සිංහල සමාජය සමග හැසිරීමට කතා කිරීමට ඔවුන්ගේ සංස්කෘතිය හරපද්ධතින් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබිනි. මගේ මව්භාෂා දෙමළ මට මගේ අම්මා තාත්තා අපේ පවුල අයගේ ආදරය දුක කරුණාව සතුට දෙනුනේ ඒ භාෂාව හරහායි. මට තවත් ජාතියක සිංහල මුස්ලිම් මිනිසකුගේ ආදරය දුක සතුට තේරුම් ගත හැක්කේ ඔහුගේ භාෂාව හරහායි. භාෂාව හරහා අපි එකම පවුලක් ලෙස sannivedanaya කරමු. පාසල් ළමුන්වන අපිට මේ ආරම්භ කිරීමට හැකියි. එයින් අනාගතයේදී අපට ශ්‍රී ලාංකිකයන් ලෙස අවබෝධයෙන් රට සංවර්ධන මාවත කරාගෙන යා හැකියි. පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මක බව ඉහළ නංවමින් ඒ කාර්යක්ෂම කිරීමෙන් පෞද්ගලික වාහන භාවිතයෙන් ඇතිවන තදබදය අවම කර ගැනීමට හැකිවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. මහව ඕමන්ත දුම්රිය මාර්ගයේ අලුත් වැඩියා කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මහව ඕමන්තේ දුම්රිය මාර්ගයේ වසර 115කට පමණ පසු සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම මාර්ගයේ දිග කිලෝමීටර 133ක් මහව සිට අනුරාධපුරය දක්වා වූ කොටස 1904 වසරේ ඉදිකළ අතර අනුරාධපුර සිට ඕමන්ත දක්වා වූ කොටස ඉදිකර ඇත්තේ 1905 වසරේ. මෙම දුම්රිය මාර්ගයේ මහා පරිමාණ ප්‍රතිසංස්කරණයක් සිදු නොකිරීම හේතුවෙන් දුම්රිය දහවණේට ගැටලු පැන නැගී තිබුණා. මාර්ගයේ අලුත් වැඩියා කිරීමේ ගිවිසුමට කොළඹදී අත්සන් තැබුණේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. දුම්රිය මාර්ගයේ අලුතින් සකස් කිරීමට වැය කෙරෙන මුදල ඇමරිකා ඩොලර් මිලියන 91.2ක් ඉන්දිය ණය ආධාර ක්‍රමය යටතේ ඊට ප්‍රතිපාදන සැපයෙනවා. දුම්රිය මාර්ගයට අමතරව දුම්රිය ස්ථාන 12ක් හා නැවතුම්පොළ 7ක්ද කානු පද්ධතිය හා සංඥා පද්ධතිය මෙසේ සංහර්ධනය කෙරෙනු ඇති. මැදවච්චිය හා වවුනියාව අතර ඒ නවය මාර්ගයට ආසන්නව නව දුම්රිය ස්ථානයක්ද ඉදිකරන අතර නව දුම්රිය මාර්ගයේ වේගය පැයට කිලෝමීටර 120ක් වීමද විශේෂත්වයක්. ව්‍යාපෘතියට මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී ඉන්දිය රජයට ප්‍රසාදය පළ කළා. අවුරුදු 115ක් පැරණි ගමන් මාර්ගයක් තමයි අපි වෙනස් කරන්න හදන්නේ. අපි ඕමන්තේ ඉඳලා කංකසන්තොරේ දක්වා මේ මාර්ගය දියුණු කළා තියෙනවා. අද වෙනකොට පැයට කිලෝමීටර් 100ක් 120ක් අතරේ මේ මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මාතර බෙලියත්ත මාර්ගයේ කිලෝමීටර් 100ක් වේගයට අපේ දුම්රිය ගමන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අද තියෙන මාර්ගවල අපි ගමන් කරන්නේ කිලෝමීටර් 30ක් 45ක් වැනි වේගයකට. මෙන්න මේකේ හින්දා තමයි හුඟක්ම මගීන් කපෙන් අයින් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊටමත් කෙටි කාලයකදී අනුරාධපුරය දක්වත්, ඒ වගේම ඕමන්තය දක්වත් දෙවැනි අදියර යටතේ මේ මාර්ගයේ වැඩ කටයුතු ඉවර කරන්න. කිසිදු වත්කමක් නැති අසරණ ජනතාව උදාගම්මාන වැඩසටහන යටතේ කෝටිපතියන් බවට පත්කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ 217 ආදර්ශ ගම්මානය විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කළුතර මිල්ලනිය වැලිකල ප්‍රදේශයේ 217 ආදර්ශ ගම්මාන ඉදිකර ඇති අතර විමල විකුම්ගම යනුවෙන් ඒ නම් කර තිබෙනවා. මෙය නිවාස 21කින් සමන්විතයි. නිවාස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 211ක් වැය කර තිබෙනවා. තවත් සංහර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදු වුණා.
දැන් අපේ අමාත්‍යංශයේ ගෙවල් හදන මැෂිම උදා ගම්මාන නිර්මාණය කරන මැෂිම දැන් සමහරු ප්‍රශ්න කරන මේ ගෙවල් හැදීමෙන් පමණක් පුළුවන්ද මේ රටකට ඉස්සරහට යන්න මම ඒ අයට කියනවා මේ ශීඝ්‍රගාමී සංවර්ධන ක්‍රියාදාමයෙන් අපි ඔප්පු කරන්න අපේ හැකියාව කතාව ක්‍රියාවට පරිවර්තනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපිට තියෙනවා රටක ජනතාව ගොඩ ගන්න කාර්යභාරය තමයි රටක පාලකයෝ ක්‍රියාත්මක කළ යුතු වැදගත්ම චින්තනයේ වැදගත්ම වැඩපිළිවෙල අද මේ ගම්මානේ ඉඩම දීලා දසලක්ෂපතියක ගෙවල් ටික හදවලා අඩුම ගානේ ඔබලා 22 ලක්ෂපතිය. ඉතින් මේ පවුල් 21කට මිල්ලෙනියේ කරපු දේ මට ආසයි අපේ රටේ පවුල් ලක්ෂ 60කටම කරන්න. ජනතාවට භූමියේ අයිතිය ලබා දීම සඳහා ඉඩම් සංවර්ධන පනත ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ වෙන විට මේ රටේ විශාල වශයෙන් විපක්ෂය අපිට පහර දීගෙන එනවා අපි කරන හැම සංවර්ධන යෝජනාවක් ව්‍යාපෘතියක් පනතක් හැම දෙයක් වෙනුවෙන්ම. දැන් මම නියෝජනය කරන ඉඩම් අමාත්‍යංශයේ අලුත් ඉඩම් සංවර්ධන පනත ගැන ලොකු බිල්ලෙක් මවනවා. ඒක කවුරුත් දන්නවා. ඇත්තටම මේ රටේ මිනිසුන්ට ඉඩම් දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලෙම තමයි. දැන් මේ වෙද්දි නැවත වතාවක් ගරු අගමැතිතුමා විශේෂ වශයෙන් පොරොන්දු වුණා අපි සීළු දිනාටම තමන්ගේ භූමිය අයිතිය ලබා දෙනවා කියන එක. දැන් මේක මිනිසුන්ට ලබා ගන්න තියෙන දෙයක් සිහිනයක්. මිනිස්සු රැය නිදාගෙන S2 අරගෙන බලන් ඉන්නේ නැද්දි තමන් නිදාගෙන ඉන්නේ අනුන්ගේ තැනක වගේ තමයි හැංගෙන්නේ. මේ රටේ දසලක්ෂයක් ඉන්නවා හැම පිරිසක්. ඒ අයට ඒ ඉඩමේ අයිතිය ලබා දීම තමයි මේ ඉඩම් පනතෙන් අපි ගෙනෙන්නේ. ඒතර දැන් මේක කියනවා මේක ඇමරිකාවට දෙන්න යනවා. මේක වෙන රටකට දෙන්න යනවා. එහෙම කිය කිය මේ රටේ දේශපාලන වශයෙන් රජයට පහර දීමක් තමයි කරගෙන යන්නේ. පසුගිය රජයේ සමයේ නීති විරෝධී මත්පැන් වලට එරෙහි නීති විධිමත් කළද මෑත කාලයේ මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් බොහෝ දෙනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ දේශපාලඥයන් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ කළුතර දිස්ත්‍රික් සංවර්ධන රැසීමට එක් වෙමුණොයි. දැන් මේ ඉකේලා ඔ අපේ බැලංකාර දින ලොකුම ස්ථාවරය කියලා වටලා පෙන්නු. ඊයේ දවසේ දැනේ රුපියල් 105යි. අනිත් එක මේවා SPF එකේ එනකම්ම තමුන්නාසට වටලා ගන්න බැරි වුණා. ලංකාර දින ලොකුම ස්ථාවරය දෙකට පිළිපෙන් දීලා පොලිං කරත් කරනවා රුරාපත් පාර්ලිමේන්තු වල බැරි වුණා. අපි තීන්දුවක් ගත්තා. මේකෙදි සම්පූර්ණම රජයේ තීන්දුවක් ගත්තා. අපි දුව කොහොමද මේක නවත්තන්නේ? අපි ඉදිරිපත් කරන ක්‍රමවේද किलेनोच्च प्रदेश अली पदू जनता दर्वाण अध्यापन लबन पासा संवर्धने किरीम सदा जपान अमेरिका डोल मिलियन असु हईदसकट अधिक आधार लादीमठ एकंगात्पय पलकला මෙම ගිවිසුමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා සහ මානව සංවර්ධන ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජේසුරා සා අමිර්ත රාජායන මහත්වරුන් අත්සන් තැබුවා. ශ්‍රී ලංකාව හා ජපානය අතර පවත්නා දිගු කාලීන සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරමින් මෙසේ ආධාර ලබා දීම සිදු කෙරෙනවා. ගිවිසුමට අත්සන් තැබීම සිදු වුණේ කොළඹ පිහිටි ජපාන තානාපතිවරයාගේ නිල නිවසේදී. මේ යටතේ පාසල්වල සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. Japan has keen interest in facilitating the resettlement. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපනය කිරීම සහ ප්‍රතිසන්දානගත කිරීම සඳහා ජපාන රජයේ දැඩි උනන්දුවකින් කටයුතු කරනවා. එම ප්‍රදේශයේ මේ වෙන විටත් සිදුවන සංවර්ධන කටයුතු වලට මෙම ව්‍යාපෘති හරහා දායක වීමට ලැබීම අප ලද හොඳ අවස්ථාවක්. මෙම සංවර්ධන ව්‍යාපෘති තුළින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර තිබෙන දීර්ඝකාලීන මිත්‍රත්වයේ ඉදිරියටත් පවත්වා ගනිමින් තවදුරටත් සහය දැක්වීමට කටයුතු කරනවා. I also hope that it will contribute to the further enhancing the long-standing friendship between Japan and Sri Lanka. පරිසරයේ වනසන ජපන් ජබර ආර්ථිකය ගොඩනගන්නට උපයෝගී කරගන්නා කර්මාන්තයක් බවට පත් කරගත් පිරිසක් පිළිබඳ මේ වාර්තාව නිරෝෂය සංචීවගේ. අපේ රට සිදුවෙච්ච දෙස් විදෙස් බලපෑම් අතර අපට පෙනෙන නොපෙනෙන බලපෑම් ගණනාවක් හඳුනා ගන්න පුළුවන්. මේ ජපාන් ජබර ශාකයත් අපේ වාරි පද්ධතියට පරිසර පද්ධතියට ආක්‍රමණකාරී ශාකයක් විදිහට තමයි එකතු වෙන්නේ. දෙවන ලෝක යුද්ධ සමයේ අපේ පරිසරය විනාශ කරන්න එකතු කරපු ශාකයක් විදිහට මේ අපිට හඳුනා ගන්න පුළුවන්. කොහොම නමුත් මේ ශාකයේ අපිට පුළුවන් නම් නිෂ්පාදන ක්‍රියාවලියේ දායක කරගෙන අපේ රටේ සංවර්ධනයේලා භාවිතයට ගන්න එය කොතරම් වැදගත්ද?
අපි ජපාන් ජබර්ගන සාකයේ මුල් කරගෙන මේ නිෂ්පාදනය කරන්නේ අකමැති ජපාන් ජබර්ගන නම කියනොත් අකමැති ඒ නිසා අපි හිතුවා මේකෙන් හොඳ දෙයක් කරන්න ඕනේ කියන එක අපිට හිතුණා ඒ නිසා අපි මේ නිෂ්පාදනය පටන් ගත්තා අපේ හැටියව බලහි දෙකම් කාර්යාලයේ ජාතික විසායක සංවර්ධන අධිකාරියේ හරහා තමයි මේ පුහුණුව අපට ආවේ ඊට පස්සේ අපර දින දෙකක පුහුණුවක් තිබ්බා ඉඳලා මම ඊට පස්සේ මේ ජපාන් ජබර් නිෂ්පාදනයෙන් ඉස්සෙල්ලා අත්දැකක් අත්දැක බැලුවා ඒක සාර්ථක වුණා ඊට පස්සේ මම තව ටිකක් මේක මේ හොඳ විදිහට බෑග් පර්ස් තොප්පි ඒ වගේ කරන්න පෙළඹුණා ඊටසේ පාසල් දෙකම් කාර්යාලේ හරහා අපර ඇත්තටම උදව්වකුත් තියෙනවා එහෙනම් අපි ඉදිරියට මේක කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ප්‍රාදේශීය මට්ටමින් දැන් අපට ඉල්ලුමක් තියෙනවා අපි ප්‍රදේශීය ඔෆිස් වලට අරගෙන ගිහිල්ලා ලේවි කරනවා නමුත් අපට ඕන තව ටිකක් මේක ව්‍යාප්ත කරගන්න මේක හොඳ දෙයක් අපිට මේකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් නිසා ඕන තරම් ජපාන් ජබර තියෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා මේක තව ටිකක් පුළුල් මට්ටමින් ඉස්සරහට කරගෙන යන්න ඒකට අපට දැනට තියෙන සම්පත් උපකරණ මදි එහෙනම් මීට වඩා තව ටිකක් මේක සාර්ථක කරගන්න අපට උදව්වක් කරනවා නම් අපි හිතන හොඳයි කියලා ව්‍යවසායකයන්ගෙන් කොයි වගේ පුහුණු අවශ්‍යතාවද අවශ්‍ය වෙන්නේ කියලා හොයලා බලලා ඒ වගේ පුහුණු අවශ්‍යතා අනුව තමයි මම පුහුණු වැඩසටහන් කරන්නේ අපි මේ පුහුණු වැඩසටහන් සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ දින දෙකක හෝ උපරිමයට යන්න පුළුවන් දින පහක හෝ වැඩසටහන් කරන්න පුළුවන් යුද ගැටුම් වලින් පීඩාවට පත්ව හිසට සෙවණක් නොමැතිව දිවි ගෙවන අසරණ පවුල් සඳහා නව නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙලක් රජය හා යුද හමුදාව එක්ව ක්‍රියාවට නංවා තිබෙනවා. උතුරේ ක්‍රියාත්මක එම වැඩපිළිවෙලින් මේවන විටත් පවුල් විශාල සංඛ්‍යාවකට සෙත සැලසී ඇති බවයි එම ප්‍රතිලාභ හිමිවුවන් පවසන්නේ. යලි පදිංචි කිරීම සිදු කළ ප්‍රදේශවල මෙන්ම උතුරේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නව ස්ථිර නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවුණා. රජයේ අනුග්‍රහය ඇතිව යුද හමුදාවේ පූර්ණ ශ්‍රමදායකත්වයෙන් මෙම නිවාස ඉදිකර දීම සිදුවනවා. කිලිනොච්ච දිස්ත්‍රික්කයේ පවුල් රැසකට මෙම ව්‍යාපෘතිය යටතේ ස්ථිර නිවාස ඉදිකර දීමට කටයුතු කෙරුණේ කිලිනොච්චයේ ආරක්ෂක සේනා මුලස්ථානයේ මෙහෙයවීම මතයි. එමෙන්ම නිවාස නොමැති පවුල් සඳහා යුද හමුදාවේ දායකත්වයෙන් තවත් නිවාස රැසක්ද ඉදිකර දෙනු ලැබුවා. තමන්ට මෙසේ නිවාස ඉදිකර දීමෙන් ඉමහත් සහනයක් ලැබුණු බවත් ඒ වෙනුවෙන් රජයට හා යුද හමුදාවට තම ප්‍රණාමය පුද කරන බවත් කිලිනොච්චි ජනතාව පවසනවා. රජයෙන් දුන්න මුදල් වලින් බඩු බාහිරාදිය අරගෙන හමුදාවේ මහත්තුරු එයාලගේ මහන්සියෙන් තමයි මගේ ගේ හදලා දුන්නේ. ඒ අය අපිට කන්න බොන්න පවා දෙනවා. ඇත්තටම කිව්වොත් අපි හමුදාවට ණය ගැති. අදෝර වියල් කටි තඳ සංගතල කටි තඳ වුණද අපි අනාථ වෙලා බොහොම දුකසෙ හිටපු අය. එහෙම හිටපු අපට මේ වගේ ගයක් හදලා දුන්නෙක් ගැන හරිම සතුටුයි. හමුදාව මේ වැඩේ ඉක්මනට කරලා දුන්නා. ආමියාක් ලගොනිච්චේ එංගලගේ වීඩ සෙයිදන්ද. දැන් අපිට දරුවෝ එක්ක නිදහසේ වැටලා ඉන්න තැනක් තියෙනවා. ඉස්සර අපි හිටියේ පුංචි පැල්පතක. අපිට මේ ගේ හදලා දුන්න හැමෝටම ස්තුතිවන්ත වෙනවා. එම වැඩපිළිවෙල අකණ්ඩව ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙන්නේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මග පෙන්වීම මත බවයි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජීවි රවිප්‍රිය මහතා සඳහන් කළේ. දැන් අපි සිවිල් සමාජයත් එක්ක ගැවසිලා ඒගොල්ලන්ට උදව් උපකාර කරන ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. මේ නිවාස ව්‍යාපෘතිය එයින් එකක්. නිවාස ව්‍යාපෘතියේදී අපි කරන්නේ යුද හමුදාවේ සිටින පුහුණුවලත් නිපුණතා තියෙන සොල්දාදුවන් භාවිතා කරලා රජයෙන් ලබා දෙන ඒ අමුද්‍රව්‍ය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සෑම ගමකම වගේ නිවාස නැති අය තෝරාගෙන ඔවුන්ට ඒ නිවාස හදලා දෙන ව්‍යාපෘතිය මේ වෙනකොට කරගෙන යනවා. මේක එක දිගටම කරගෙන යන ව්‍යාපෘතියක්. මේකේ නැවතීමක් නැහැ. එක කණ්ඩායමකට නිවාස හදලා දීලා ඒක ඉවර වෙනකොට නැවතත් තව කණ්ඩායමකට අපි නිවාස හදලා දෙන්න පටන් ගන්නවා. වවුනියාව අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලැබුවා. අනුරාධපුරයේ සිට වවුනියාව දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා ජීප් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී තිබෙනවා. ජීප් රථයේ ගමන්ගත් යුද හමුදා සෙබළුන් තුන්දෙනාගෙන් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර අනෙක් දෙදෙනා සහ ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකුද මාර්ගයේ ගමන්ගත් කාන්තාවකද තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ. යලමහා දෙකන්නේට අමතරව මහා වාරිමාර්ග ප්‍රදේශවල තවත් කන්නයක් වගා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. බතලගොඩ විපර්යේෂණ ආයතනයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න රැසක් විමසා සිටියා.
ওই জনতাবකින් හැමදාම ලැබෙන මැසිවිල්ල තමයි ඒ අය දුප්පත් විශේෂයෙන්ම අමාත්‍යාංශය හැටියටත් රටක් හැටියටත් අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න තියෙනවා. ඒ தත්ත්වේ මොදව ගන්න නම් අපි කාරණා කීපයක් කළ යුතුයි තියෙනවාක් තමයි කුෂි කර්මාන්තේට අපි නව වී ප්‍රභේද හඳුන්වලා දිය යුතු වෙනවා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට. ඒ වගේම කන්න දෙකට අමතරව මැද කන්නයකට ගොවීන් හුරු කිරීම. අපි බලනවා විශේෂයෙන් මහවාරි මාර්ග ප්‍රදේශවල මැද කන්නක් වගා කරන්න ජල සහ මහ කන්න දෙක විභාගවට ප්‍රමුඛ ස්ථානය දුන්නත් මැද කන්නේදී අතිරේක භෝග විශේෂයෙන් මුං ඇට කව්පි සෝයා බොන්චි බඩේරුඹ වගේ අතිරේක භෝගයක් මැද කන්නේට හඳුන්වලා දුන්නොත් ඊට වැඩිය තවත් ආදායම් වැඩි කරගන්න පුළුවන් කියන එකයි අපේ පෞද්ගලික විශ්වාසය සහ අමාත්‍යාංශයේ විශ්වාසය. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනාවලට අදාළ සංශෝධන කිහිපයක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ ඇතුළු තවත් නඩු විභාග කිහිපයක් පිළිබඳ තොරතුරු දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකල අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී අධිචෝදනාවට සම්බන්ධ සංශෝධන මෙසේ ගොනු කරන බව ප්‍රකාශ කෙරුණේ. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා කියා සිටියේ අධිචෝදනා සම්බන්ධයෙන් වන සංශෝධන මහාධිකරණයේදී ඉදිරිපත් කරන බවයි. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් සවත්‍ය පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මේ අතර මෙම නඩුව සම්බන්ධ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දුන් නියෝගයක් අත්ිටුවන ලෙසට ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සම සැප්තැම්බර් මාස 9 වනදා කැඳවීමටද අධිකරණය තීරණය කළා. රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු 4 දිනකට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී අද සිදු කෙරුණා. පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සහනාධාර ලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදා දීමේදී මෙම අක්‍රමිකතාව සිදුව ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් 16 වනදාට කල් තැබුණා. පොලිස්පති පූජිත් ජයසුන්දර ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් නැපමත මුදාහැරීමේ නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා. සැකකරුවන්ගේ අපනියෝගය අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නීතිපතිවරයා ඉල්ලා සිටියේ. ඒත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk